ay bueno usted ay bueno sé ¿qué tomar que haremos aquí me guía esa tía me debo ir para patanga también no sé no soy ya sabe te agarrado Mahanur Radhani pada me pasno guía sabe te agarrado ¿Libre? Saya nama yang kita. Liwa. Mata utara kaya apa dia liwa? Jyotiya Situ. Icar itu liwa. Mereka istilah kiri mana tu muka? Liwa sa. Eka tiada apa? Jyotiya Situ ada ya udah ada kote raja ni dah haskar ke ni macam dah. Hayvan parakram bahu raja itu virudha Kerala kaiti kelade. Ya sarta ke biaya inpasu empradesh eh palakya uye. Sena samate ikram bahu nam prabhu hariki. Itu mahal. Adit lama itu lihat lagi orang ni, dah daru lihat buat teri, hamau lihat lagi orang ni. Sarada lihat lagi ni. Ada. Saman dah laku ni. Eh, mana budaya kian? Saman dah laku ni. Mama ane, apa biasa tiye, nama meni perasaan kan kara. මේ නමේ නම් වෙන පස්සේ දීලා තියෙන කියලා. හරි. ප්‍රචාරය යන්නේ. ඒ වෙදී. නෑ සර්. එකෙන් ගියා ගිය සතිය වන්ති හිටියේ නැද්ද? මොකද ප්‍රශ්නේ කරලා තියෙන්නේ මට කියන්නේ. Awasnya. Itu kota record ni dah tu pun ada. Aduh. Demam kita lagi mati kat sini barang dah dah lagi. Dah netang. Gisanti kalau gisanti kan dah lagi. Kita balang ni kalau ni beli daripada mana ni. Mama nama ini pasang istilah dia nama apa ini? Demi mana? Hari mana cuta mata kerja na? Wo Lanka we, awasan raja dani kamai, Mahanuwar raja dani. Mana? Lanka we awasan raja dani. Terus meh raja dani itu bahavita kerana nama kipi akti nama Mahanuwar raja dani itu. Bahavita kerana winat nama pada ini indah pulau mana mata kerja nak kubina nama mana tu kiri ni raja dah ni ada kira winat nama apa mata kerja Singkadagalapura tahu kanda udara raja dah ni Kandinuwar. Nih, itu adalah vivida nama tiada. Langkawi antima raja dahani. Itu pada kita mana samaan yang raja dahani yang nirmana ekarat di, ekat awasai rekawar di. Harini. Itu adalah rekawar yang apabila kita di mana langkawi palaweni raja dahani Anuradhapura. Anuradhapura raja dahani yang nirmana ekaran Pandukawi raja tu mah. ඒ නගරේ අගනුවර ආරක්ෂාව සඳහා නගරය වටා දියගලක් නිර්මාණය කරනවා ප්‍රාකාර නිර්මාණය කරනවා නගරයට ප්‍රවිෂ්ඨ වෙන දොරටු නිර්මාණය කරනවා કૃතිම හැබැයි මේ මහනුවර කියන රාජධානී ප්‍රධාන නගරය මහනුවර නගරෙන්නේ මහනුවර නගරයේ කේන්ද්‍ර කොටගෙන තමයි මේ රාජධානී බිහි වෙන්නේ එතකොට
මහනුවර නගරයට ස්වභාවිකව ආරක්ෂාව ලැබෙනවා. මහනුවර නගරයට ස්වභාවිකව ආරක්ෂාව ලැබෙනවා මට කියන්න. මහනුවර නගරයට ස්වභාවිකව ආරක්ෂාව ලැබෙන ක්‍රම මොනවාද? මහනුවර වටේ මහවැලි ගඟෙන් ආරක්ෂාව ලැබෙන මහවැලි ගඟෙන් ලැබෙන ආරක්ෂාව. හරි. එකයි. තව බලන හුන්නස් කීයවද? හන්තාන කඳු වැටියෙන් උඩවත්ත සහ හන්තාන කඳු වැටියෙන් ලැබෙන ආරක්ෂාව. දෙකයි. තව බලන හුන්නස් කීයවද? දුර්ගම මාර්ග හරහා මෙම නගරයට ඇතුළු වීමට හැකියවීම. ඔව්. බලනහා හුන්නස්ගිරි දුර්ග වලින් ලැබෙන ආරක්ෂක නැති කියන ඇතුළු වෙන තියෙන ස්ථාන දෙකක්. ස්වභාවිකව මේ රාජධානියට ඇතුළු වීමට භාවිත කළ හැකි ස්ථාන දෙකයි බලන සහ හුන්නස්ගිරි කියන දුර්ග. දුර්ග කියලම මෙහෙම දැන් මහනුවර රාජධානිය වටා තියෙන කඳු පන්තියක්. මේක කඳු කඳු පන්තියක් කියන්නේ කඳු මුදුන් කීපයක් තියෙනවනේ. දැන් මම මේකේ මේ ඇඳලා තියෙන මේකේ මේ දැන් මේවන් තරු දාලා පේනනේ කඳු මුදුන්. හරි. ඒතර මේ කඳු මුදුන් වල තියෙන පහත් බිම්. මේ තියෙන පහත් බිම් මම හරි ලකුණේ පේනනේ පහත් බිම්. කඳු මුදුන් දෙකක් අතර තියෙන පහත් බිම්. දැන් කාට හරි මේ කඳු වැටියෙන් එහා පැත්තට යන්න නම් මම දැන් 1 2 කියන නම් කරොත් මේ පහත් පැන්. කාට හරි මේකින් එහා පැත්තට යන්න නම් වඩාත්ම ලේසි වෙන්නේ මොන පහත් පැන්ද? 3 වෙනි එක. අංක 3. එතකොට මෙන්න මේ කන්දයි අතර දින පටු පහක් බිම. මේක තමයි දුර්ගය. හරිද? මේ මහනුවර නගරයට ඇතුළේ මෙන්න මේ වගේ ස්වභාවික දුර්ග දෙකක් තියෙනවා. එකක් තමයි බලන දුර්ගය, අනිත් එක උනස්ගිරි දුර්ගය. හරිද? දැන් ওই සීගිරියට ගිහිපු ළමයි, සීගිරි රාජධානියට සීගිරියට ගිහිපු ළමයි දැකලා ඇති. දැන් අපි මෙව සීගිරියට මෙව විදගෙන ඇවිදගෙන ඕම ගිහිල්ලා මෙව සීගිරි පර්වතයට ඇතුල් වෙනකොට ඒ එතන තියෙන ස්වභාවික දොරටුවක් මෙන්න මේ හරිය තියෙන ස්වභාවික දොරටුවක්. මෙහෙම කළු ගල් දෙකක් මේ එක කළු ගලක් මේ පැත්තෙන් ඇවිල්ලා අනෙක් කළු ගල මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම කළු ගල් දෙකක් මෙහෙම එකට හේතු වෙලා තියෙනවා. එතනින් චූටි විවරයක් තමයි හැදිලා තියෙන්නේ. අපි කොහෙන් ආවත් අවසානයේ සීගිරි පර්වතයට ඇතුල් වෙන්න ඕනේ මෙතන. එතනින් තමයි පටිපලක් දා ඇතුල් වෙන්න තියෙන්නේ. ඒත් මේක ස්වභාවික දොරටුවක්. එන්නේ දැන් කාශ්‍යප රජුරෝ සීගිරිය රාජධානිය නිර්මාණය කරද්දී ඒක වටා දියාගලක් හදලා තියෙනවා, ප්‍රාකාරයක් හදලා තියෙනවා. ඒ සියල්ල පවු කරගෙන සතුරෙක් ආවත් මහා සතුරෙක් ආයේ කවුරු ආවත් ඒ අයට අවසානයේ ඇතුල් වෙන්න වෙන්නේ මෙතනින් තමයි. මේ ස්වභාවික දොරටුව මේක ලැහුවොත් මෙතනින් ඇතුල් වෙන්න බැහැ. ඒ වගේ මහනුවර රාජධානියට ඇතුළු විය හැකි ස්වභාවික ස්ථාන දෙකක්. මේ බලන සහ උන්නස්ති. ඒතර කඳුවැටි දෙකකින් ආරක්ෂා ලැබෙනවා. හන්තාන කඳුවැටි සහ උඩවත්ත කඳුවැටි. දැන් මට කියන්න. මහනුවර රාජධානිය රාජධානියක් වෙන්න කලින් ඒ මහනුවර කියන ප්‍රදේශය අයිති වෙලා තිබුණේ මොන රාජධානියටද කියන්නේ? මහනුවර රාජධානියක් වෙන්න කලින් ඒක ප්‍රදේශයක්නේ. ඉතින් මහනුවර කියන ප්‍රදේශය අයිති වෙලා තිබුණේ මොන රාජධානියට? කෝට්ටේ රාජ්‍ය. කෝට්ටේ රාජ්‍යයට. දැන් ලංකාවේ රාජධානිය අපි ගත්තාම අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, දම්පොළ, කෝට්ටේ මහනුවරනේ. ඉතින් මහනුවර රාජධානිය බිහි වෙන්න කලින් තිබුණේ කෝට්ටේ රාජ්‍යය. කෝට්ටේ රාජ්‍යය. එතන මහනුවර ප්‍රදේශය රාජ්‍ය නෙමෙයි, මහනුවර ප්‍රදේශය අයිති වෙලා තිබුණේ කෝට්ටේ රාජ්‍යයට. හරිද? කෝට්ටේ රාජ්‍ය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1415. කෝට්ටේ රාජධානියේ පළවෙනි පාලකය 6 වන පරාක්‍රම බාහු. කෝට්ටේ ආරම්භක පාලකය 6 වන පරාක්‍රම බාහු. දරුවෙක් මට කියලා 6 වෙනි පරාක්‍රම බාහු රජු යටතේ කෝට්ටේ රාජ්‍යයට අයිති මහනුවර ප්‍රදේශය පාලනය කරන පත්කල ප්‍රාදේශීය පාලකයා කවුද?
එතන මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා වශයෙන් ඉන්න ජෝතිය සිටුවරයා එක වෙලාවකදී කෝට්ටේ 6 වෙනි පරාක්‍රම බාහුව වෙත යුද්ධයක් කරනවා. ඒ මොකටද යුද්ධ කරන්නේ? කෝට්ටේ ප්‍රාදේශීය පාලකයා ජෝතිය මේ සමාවෙන්නේ උඩරට ප්‍රාදේශීය පාලකයා ජෝතිය කෝට්ටේ පාලකයා 6 වෙනි පරාක්‍රම බාහුවට විරුද්ධව කැරල්ල ගන්න. මං අහන්නේ කැරල්ල ගන්න මොකටද? මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය රාජධානියක් කරන්නේ. ඔව් මහනුවර ප්‍රදේශය කෝට්ටේ රාජ්‍යයෙන් වෙන් කරගෙන වෙනම රාජ්‍යයක් හදන්න. ඒ කියන්නේ මහනුවර කියලා වෙනම රාජ්‍යයක් හදන්න ඕනේ කියන මුල්ම අදහස එන්නේ ජෝතිය සිටු. හැබැයි ජෝතිය සිටුගේ එම අරමුණ ජෝතිය සිටුවරයාගේ එම අදහස ඉෂ්ට කරගන්න දෙන්නේ නැහැ 6 වෙනි පරාක්‍රම බාහුව. 6 වෙනි පරාක්‍රම බාහුව විසින් ජෝතිය සිටුවරයා ඇති කරපු කැරල්ල පරාජයට පත් කරනවා. ඊට පස්සේ ඒ මහනුවර කියන ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලනය ගෙනියන්නේ සේනාසම්මත වික්‍රමබාහු කියන ප්‍රාදේශීය පාලකයා. හරිනේ. දැන් කොහොම ළමයි කතන්දරේ යනවා. කියන්නේ කෝට්ටේ රාජධානිය දැන් තියෙනවා. කෝට්ටේ රාජධානිය පාලකයා 6 වෙනි පරාක්‍රමබාහු මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා වශයෙන් වැඩ කරන්නේ සේනාසම්මත වික්‍රමබාහු. හරිද? දැන් 1467 දී කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු විය යනවා. 6 වෙනි පරාක්‍රමබාහු රජු මිය යනවා. කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු මිය ගියාට පස්සේ එම රාජධානිය තුල ඇති වෙන දේශපාලන අස්ථාවර භාවය. ඒ රාජධානියේ පාලනය දුර්වල වෙනවා. ඒක තේරෙනවනේ. 6 වෙනි පරාක්‍රමබාහු දක්ෂ පාලකේ 6 වෙනි පරාක්‍රමබාහු මිය ගියාම එම රාජධානිය දුර්වල වෙනවා. දැන් මම දීලා තියෙන්නේ 10 වෙනි ප්‍රශ්නේ මුදී මට කියන්න. 10 වෙනි ප්‍රශ්නේ. ඕ සර්. 10 වෙනි රජුගේ මරණින් පසු කෝට්ටේ රාජධානිය ක්‍රමයෙන් දුර්වල විය. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? ඉගෙනේ 6 වෙනි පරාක්‍රමබාහුගේ අභාවයෙන් පස්සේ කෝට්ටේ රාජ්‍යයේ ක්‍රමයෙන් දුර්වල වෙනවා. හරි. ඒ කෝට්ටේ රාජ්‍යයේ හීනි වෙල කෙට්ටු වෙන හැම කන්නේ නැහැ මම කියන්නේ. ඒ පාලනය දුර්වල වෙනවා. ඒකේ ශක්තිමත් භාවය නැති වෙනවා. ඒ කෝට්ටේ රාජ්‍යයේ දුර්වල වීමේ ප්‍රතිඵලය මොකද්ද කියලා අපි අහන්නේ. කාට හරි පොතපල කියන්න පුළුවන්ද කෝට්ටේ රාජධානිය දුර්වල වීමේ ප්‍රතිඵලය උනේ මොකක්ද කියන්නේ? සේනාසම්මත වික්‍රමබාහු නම් ප්‍රභූවරයා උඩරට රාජධානී කෝට්ටේ පාලන බලයෙන් නිදහස් කරගෙන සෙංකඩගල නගරය මුල් කරගනිමින් වෙනම රාජධානියක් පිහිටුවීම. වෙනම රාජධානියක් ගිහිරි බොහොමයි නේ. දැන් අපි ඕක ඉන්නේ 31 වෙනි පිටුවේ ඈ පෙළ පොතේ 31 වෙනි පිටුවේ දකුණු පැත්තේ පළවෙනි ඡේදය. එතන කියනවා කෝට්ටේ රාජධානිය දුර්වල වීමත් සමගම සේනාසම්මත වික්‍රමබාහු නම් ප්‍රභූවරේ මහනුවර නගරය කේන්ද්‍ර කොටගෙන නේ අලුතෙන් රාජධානියක් නිර්මාණය කරනවා. ඒ අලුතෙන් නිර්මාණය කරන රාජධානිය තමයි මහනුවර රාජධානිය. ඉතින් මේ මහනුවරගේ රාජධානිය බිහි වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1469 ආරම්භක පාලකයා තමයි සේනා සම්මත වික්‍රමබාහු පළවෙනි පාලකයා නේ. දැන් මට කියන්න අග්ගාලා මහනුවර රාජධානිය වල පටන් ගත්තා අපි. ආරම්භක පාලකයා ආරම්භ වෙන 1469 පළවෙනි පාලකයා සේනා සම්මත වික්‍රමබාහු. දැන් ගියසතියේ මතකෙත් මතක් කරලා දරුවෙක් මට කියන්න මහනුවර රාජධානිය අවසන් වෙන්නේ මොන අවුරුද්ද? මේ රාජ්‍ය අවසන් වෙන්නේ මොන අවුරුද්ද? ගෙසති ලිව්වාගේ මම මතකයක් තියෙනවා. 1815. 1815. 1815 මේ රාජධානිය අවසන් වෙන්නේ
මේ රාජධානී යටත් කරගන්න කවුද? පළවෙනි මුල්ධර්ම සූරිය බලයේ සිටියේ 1604 වෙනකම්. 1715 මහනුවර රාජධානී ඉංග්‍රීසීන් යටත් වෙනකොට ඉඳපු පාලකයා නේද? ලේසි ප්‍රශ්නේ මං අහන්නේ. කීර්තිශ්‍රී රාජසිංහ. කීර්තිශ්‍රී රාජසිංහ නෙමෙයි. ළඟට ඇවිල්ලා තියෙන හැබැයි කීර්තිශ්‍රී රාජසිංහ නෙමෙයි. ඔක්ක කණින්න වෙන වැඩක් කරන්න ඕනේ. ශ්‍රී වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ උත්තර දෙය ගන්න නේ. ලංකාවේ අවසාන රජු මහනුවර රාජධානි අවසාන පාලකයා ශ්‍රී වික්‍රම රාජසිංහ. හරිනේ. දැන් එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහ. දැන් අපි සේනාසම්මත වික්‍රමබාහුගේ ඉඳලා ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා එන්නේ බලන්න. දැන් මට දරුවෙක් ගැන සේනාසම්මත වික්‍රමබාහුගෙන් පස්සේ මහනුවර රාජධානියේ පාලකයා වෙන්නේ කවුද? සේනාසම්මත වික්‍රමබාහුගෙන් පස්සේ ජයවීර බණ්ඩාර. ජයවීර බණ්ඩාර කියලා කියන්නේ සේනාසම්මත වික්‍රමබාහුගේ පුතා. ජයවීර බණ්ඩාර. දැන් ඔයි තව කතන්දරයක්. දැන් මෙහෙමනේ අපේ රට මොහොමද මේ වෙනකොට අපේ රටේ ස්වභාවය ළම මෙන්න මෙහෙම තිබුණා. මෙතනින් රාජ්‍යයක් තිබුණා. මේ රාජ්‍ය යාපනය. මේක යාපනී රාජ්‍යය. මෙතනින් රාජ්‍යයක් තියෙනවා. මෙහෙම ලොකු ප්‍රදේශයක් අයිති වෙන රාජ්‍යයක් තියෙනවා. මම ලේසි වෙන ගන්න හරියටම ආයෙම නෙමෙයි හොද. මම මෙහෙම ගන්න මේව ගත්ත මේ විදිහට මේ කෝට්ටේ රාජ්‍යය. ඒ කෝට්ටේ රාජ්‍ය දුර්වල වෙලා තියෙන මෙයාගේ මෙයාගේ පස්සේ මේක අපි මේක තමයි මහනුවර කියන්නේ. මේ හරි බෙදීම නේ මම එකතර වශයෙන් ගත්තේ. එතකොට දැන් මහනුවර රාජධානිය පාලනය කරන ජයවීර බණ්ඩාර. ජයවීර බණ්ඩාර මහනුවර රාජධානිය පාලනය කරනකොට කෝට්ටේ රාජධානිය බෙදෙන කොටස් තුනකට කෝට්ටේ රාජ්‍ය කොටස් තුනකට බෙදෙනවා. 1 2 3 හරිද? මට දැන් කියන්න ජයවීර බණ්ඩාර මහනුවර රාජධානිය පාලනය කරනකොට කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදුණේ කොටස් තුන මොනවද කියලා? කෝට්ටේ සීතාවක රයිගම බවක රයිගම මේක කෝට්ටේ. මේ අංක 1 කියන්නේ කෝට්ටේ. අංක 2 කියන්නේ රයිගම. අංක 3 කියන්නේ සීතාව. හරිද? ඒක වෙනම සිද්ධියක් තියෙනවා. කෝට්ටේ රාජධානිය තුල ඇති වෙනවා කොල්ලයක්. කෝට්ටේ රාජධානිය තුල ඇති වෙනවා විජේමා කොල්ලේ කියලා 1521. තමයි අහලා තියෙනවද විජේමා කොල්ලේ ගැන? සර් මූවි එක කියලා. සර් මූවි එක නම් බලලා තියෙනවා. මොකද උදේ? සර් ෆිල්ම් එක සර් බලලා තියෙනවා. ආ ෆිල්ම් එක බලලා තියෙනවා. විජේ බාකෝල්. ඒකෙදි වෙන්නේ සාමාන්‍ය අපි දාලා අදහස ගත්තොත් එහෙම කෝට්ටේ රාජධානිය පාලනය කරන 6 වෙනි විජේ බාහුව කියලා පාලකේ. ඒතොර එයාගේ පාලනයේ වෘද්ධව කැරල්ලක් ගන්න එයාගේ පුතාලා තුන්දෙනා.
යාගේ පුතාල තුන් දෙනා එක්කෙනෙක් මායා දුන්නේ අනිත් එක්කෙන බෝණක බාහු අනිත් එක්කෙන බණ්ඩා දමදු රයිගම් බණ්ඩාර කියලා කියන්නේ යාට එතන මේ පිය රජතුමාට විරුද්ධව පුතාල තුන් දෙන කැරල්ලක් ගහලා ඒ කැරල්ලේදී පිය රජුරු මිය පියරජුරු මිය ගියාට පස්සේ පුතාල තුන් දෙනා කෝට් රාජ්‍ය කොටස් තුනකට බෙදලා පාලනය හරි හොඳයි ඊට පස්සේ දැන් ජයවීර බණ්ඩාරගෙන් පස්සේ කවුද රජ වෙන්නේ මහනුවර කරලියද්දී බණ්ඩාර කියලා කියන්නේ ජයවීර බණ්ඩාරගේ පුතා කරලියද්දී බණ්ඩාර කියන්නේ ජයවීර බණ්ඩාරගේ පුතා හරිද දැන් ළමයි මේ වෙනකොට ලංකාවට පෘතුගීසීන් ඇවිල්ලා. මොකද අපි දැන් ඉන්නේ 1521 පහු කරලානේ. ලංකාවට පෘතුගීසීන් එන්නේ 1505. දැන් මේ රාජධානියේ පාලකයා කරලියද්දී බණ්ඩා. දැන් මේ වෙනකොට සීතාවක රාජධානියේ පාලකයෝ දෙන්නයි සීතාවක රාජ්‍යය පටන් ගත්තේ මායාදුන්නේ. එයාගෙන් පස්සේ සීතාවක පාලකයා වෙන්නේ පළවෙනි රාජසිංහ. සීතාවක රාජධානියේ පාලකයෝ දෙන්න. පළවෙනි එක්කෙන මායාදුන්නේ. දෙවෙනි එක්කෙන පළවෙනි රාජසිංහ. හරිද? දැන් මේ සීතාවක පළවෙනි රාජසිංහ සීතාවක පළවෙනි රාජසිංහ ඉන්නේ දැන්. එහම රෝදියා ගන්නකො. සීතාවක රාජධානියේ පළවෙනි රාජසිංහ පාලනය කරනකොට තමයි මහනුවර රාජධානියේ කරලියද්දී බණ්ඩාර පාලනය කරන්නේ. මට කියන්නේ කරලියද්දී බණ්ඩාරගේ දුව කවුද? කුසුමාසන දේවිය. කුසුමාසන දේවිය. කරලියද්දී බණ්ඩාරට දුවෙක් හිටියා කුසුමාසන දේවිය. එයාට බෑන කෙනෙකුත් හිටියා. කවුද බෑන? යමසිංහ බණ්ඩාර. බෑන කියලා කියන්නේ රජතුමාගේ සහෝදරියගේ පුතා. එත රජපෞල නේ කරලියද්දී බණ්ඩාර දුව කුසුමාසන දේවිය බෑනා කෙනෙකු යමසිංහ බණ්ඩාර මේ තුන් දෙනෙක් ඉන්නේ මේ රාජධානියේ ඔක්කොම තුන් දෙනා නෙමෙයි ප්‍රධාන චරිත තුනක් එතකොට මේ මහනුවර රාජධානියේ කරලියද්දී බණ්ඩාර රජුරුන්ට සේවය කරන ප්‍රභූවරයෙක් හිටියා වීරසුන්දර බණ්ඩාර කියලා වීර සුන්දර බණ්ඩාර කරලියද්දී බණ්ඩාරගේ සේවකේ මහනුවර ප්‍රභූවරේ රදල එයාගේ නම තමයි වීර සුන්දර බණ්ඩාර මේ වීර සුන්දර බණ්ඩාර කියන ප්‍රභූවරය සහ කරලියද්දී බණ්ඩාර රජු අතර අමනාපයක් ඇති වෙනවා කාට හරි දරුවෙකුට කියන්න පුළුවන් ද යමනාපය ඇති වුණේ කොහොමද කියලා ඒ අමනාප ඇති වෙන හේතුව මොකටද කියන්නේ? කරලියද්දී බණ්ඩාර උඩරට බලය අල්ලා ගැනීම ගැන සීතාවක පාලකයා අසතුටින් පසු වූහ. මෙසේ සීතාවකින් තමන්ට එල්ල වූ තර්ජන නිසා කරලියද්දී බණ්ඩාර රජතුමා පෘතුගීසීන් සමග හිතවත් විය. තම පාලකයා විදේශ ජාතියක් සමග හිතවත් වීම වීම සංස්කෘතිය පිළිගැනීමෙන් කටයුතු කිරීම ගැන උඩරට ප්‍රභූවරු කලකිරුණ. උඩරට ප්‍රභූවරු කලකිරෙන්නේ කරලියද්දී බණ්ඩාර සමග මේ කරලියද්දට දොස් කියන්න බෑ මොකද කරලියද්දී බණ්ඩාරත් ආරක්ෂක පියවරක් ගන්න මේ මේ සීතාවක බලයට එන පළවෙනි රාජසිංහ කියන එක කියලා ටිකක් එයාගේ නම පොඩි කාලේ ටිකිරි කුමාරය. හරිද? මෙයාට ටිකක් මේ විශේෂාර විශේෂ දඟවල්ලා එහෙම සීතාවක පළවෙනි රාජසිංහ කියන ටිකක් දරුණු පාලකේ. ඒතර එයා නිතරම බැලුව අසල්වාසී රටවල් ආක්‍රමණය කරන්න. තරජන. ඔය පන්තිය ත්‍රිගමන් ඉන්නව නේද මේ පන්තිය ළමයි ඉන්න අනික් රට කරදර කරන. අනේම මේ කරදරකාරී පාලකේ පළවෙනි රාජසිංහ. ඒතර පළවෙනි රාජසිංහගේ කරදරවලට මුහුණ දීම සඳහා මහනුවර කරලියද්දී බණ්ඩාර සමීප සම්බන්ධතා ඇති කරගන්නවා පෘතුගීසීන් එක්ක. හරිද? ඒතර වෙන විදේශ ජාතියක් සමග
මහනුවර පාලකයා සමීප සම්බන්ධතා ඇති කර ගැනීම පිළිබඳව උඩරට ප්‍රභූවරු සතුටු වුණේ නැහැ. විශේෂයෙන්ම වීරසුන්දර බණ්ඩාර. ඒ තමන්ගේ පාලකයා පෘතුගීසීන් එක්ක සම්බන්ධතා පැවැත්වීම ගැන සතුටු නොවන වීරසුන්දර බණ්ඩාර පල සීතාවක පළවෙනි රාජසිංහට ආධාර කරනවා මහනුවර රාජධානී ආක්‍රමණයට. මරු පොරවල්නේ. දැන් හිතන්නකෝ මේ මගේ අතේ තියෙන පෑන තමයි කරලියන්දි බණ්ඩාර. එයාට වැඩ එයාගේ සේවකයා තමයි මගේ මේ අත. ඒ කියන්නේ වීරසුන්දර බණ්ඩාර. તો දෙන්නකට ඉන්නේ වෙනවා. එතකොට වීරසුන්දර බණ්ඩාර ආධාර කරනවා සීතාවක පළවෙනි රාජසිංහට මහනුවර රාජධානී ආක්‍රමණය. පැහැදිලි නේ? එකට කියවත් බොක් කරා බර. මහනුවර පාලකයා කරලියද්දි බණ්ඩාර. එයා ගාව ඉන්න නිලධාරියෙක් තමයි වීරසුන්දර බණ්ඩාර. වීරසුන්දර බණ්ඩාර සීතාවක රාජධානියේ පළවෙනි රාජසිංහට ආධාර දෙනවා මහනුවර රාජධානිය ආක්‍රමණය. ඉතින් වීරසුන්දර බණ්ඩාරගෙන් ලැබුණු ආධාර මත පළවෙනි රාජසිංහ සීතාවක පළවෙනි රාජසිංහ මහනුවර රාජධානිය ආක්‍රමණය. පළවෙනි රාජසිංහගේ ආක්‍රමණයට මුහුණ දීමට නොහැකි වෙන කරලියද්දි බණ්ඩාර රජුර මොකද ගන්න පියවර? රජ පවුලත් සමග මන්නාරමට පලාගු පෘතුගීසින්ගේ ආරක්ෂාව පතන. අනා පේරාදෙනියේ වීරසුන්දර බණ්ඩාර සීතාවක පළවෙනි රාජසිංහට ආධාර දුන්නහම පළවෙනි රාජසිංහ මහනුවර ආක්‍රමණය. පළවෙනි රාජසිංහගේ ආක්‍රමණයට මුහුණ දෙන්න බැරි වෙන කරලියද්දි බණ්ඩාරයි. එයාගේ දුව කුසුමාසන දේවියයි. එයාගේ බෑන යමසිංහ බණ්ඩාරයි. මහනුවර රාජධානිය අතහැරලා මන්නාරමට පලා ගිහිල්ලා පෘතුගීසි රැකවරණේ ලබනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. නේ? පළවෙනි රාජසිංහක යුද්ධ කරන්න බැරුව කරලියද්දි බණ්ඩාර පැරදුනා නම් පැරදිච්ච කරලියද්දි බණ්ඩාර ආරක්ෂාව සඳහා පෘතුගීසීන් ගාවට යාම අපිට අනුමත කරන්න බැහැ. නමුත් ඔහු පෘතුගීසීන් ගාවට ගියා. හරිද? දැන් මට කියන්න ටික කාලයක් යනකොට දැන් ඔන්න මෙන්න මෙහෙම වෙනවා. දැන් මෙන්න මෙහෙම වෙනවා. මෙන්න මෙතන මේ මායිම අයින් කරලා මම සික්කේ පොඩ්ඩක් පැහැදිලි වෙන්න ගන්න නැහැ. මෙතන මේ මායිම අයින් වෙනවා දැන්. මම මායිම අයින් කරා. මේ බෝඩ් එක ගලවනවා. මොකද්ද ගලවන්නේ බෝඩ් එක? මොකද්ද ගලව බෝඩ් එක? මහනුවර රාජධානියේ බෝඩ් එක ගලවනවා. දැන් අලුතෙන් බෝඩ් එකක් ගන්නවා. මොකද්ද? දැන් මේක ඔක්කොම මොන රාජධානියද? සීතාවක රාජධානිය. ඔයගොල්ලෝ බලන සීතාවක බොහොම පොඩියට පටන් ගත්ත රාජ්‍යයක්. දැන් විශාල රාජ්‍ය වෙලා. දැන් උඩරටකෝ. මෙතන දිවිච්ච උඩරට රාජධානියකෝ. සීතාවකේ පන්නගෙන. සීතාවක රාජධානියට යටත් වුණා. දැන් උඩරටක් නැහැ. දැන් තියෙන සීතාවක රාජධානිය සීතාවක රාජධානියේ පාලකය තමයි පළවෙනි රාජසිංහ. එයාගේ ළඟම ඉන්න රාජ්‍ය නිලධාරියා තමයි වීරසුන්දර බණ්ඩාර. සීතාවක පාලකය පළවෙනි රාජසිංහ. මේක සීතාවක රාජ්‍යය. මේක සීතාවක. මේකේ පාලකය පළවෙනි රාජසිංහ. මේකේ පාලකය පළවෙනි රාජසිංහ. පළවෙනි රාජසිංහා වැඩ කරන නිලධාරියා තමයි වීරසුන්දර බණ්ඩාර.
වීර සුන්දර මන්නා. හරිද? ටික කාලයක් යද්දි මොකද වෙන්නේ කියලා මට කියන්න. ඒ කාලේ වැඩ යනවා. ටික කාලයක් ගියාම මොකද වෙන්නේ? පළවෙනි රාජසිංහ රජතුමා සීතාවක ශිව ආගම වැළඳ ගන්නවා. පළවෙනි රාජසිංහ රජතුමා ශිව ආගම වැළඳ ගන්නවා. එතකොට සීතාවක රාජධානියට අයිති වෙලා තියෙන මහනුවර කියන රාජධානිය ඉඳපු ප්‍රභූ සීතාවකට අයිති වුණානේ මෙතනින් කොටසක් මහනුවර කියලා මේක මහනුවරනේ ඇත්තටම මහනුවරේ කියන්නේ ප්‍රභූවරු මහනුවර ප්‍රභූවරු සතුතුුනේ නැහැ සීතාවක පළවෙනි රාජසිංහ රජතුමා ශිවාගම වැළඳ ගැනීම සම්බන්ධයෙන් ඒ නිසා මොකද වෙන්නේ කියලා මට ළමයි කියන්නේ මොකද බලන්න ඒ සීතාවක පාලකයා ශිවාගම වැළඳ ගන්න රාජසිංහ රජතුමාත් වීරසුන්දර බණ්ඩාරත් අතර මතභේදයක් ඇති වෙනවා. සීතාවක පළවෙනි රාජසිංහ ශිවාගම වැළඳ ගැනීම සමග උඩරට ප්‍රභූවරු එක්ක ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට වීරසුන්දර බණ්ඩාර මේ ඒ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට දැන් මහනුවර කියලා රාජධානී ඉඳපු ප්‍රභූවරු දැන් සීතාවක පළවෙනි රාජසිංහගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සතුටු නැහැ. හරිද? ඔය දිට්ඨි ධම්ම වේදනීය කතන්දර නේද? පළදෙන අයවලෙම දැන් ওই මහනුවර ප්‍රභූවරු ටික තමයි සීතාවක පළවෙනි රාජසිංහට ආධාර දීලා මහනුවර රාජධානිය යටත් කරවගත්තේ. පළවෙනි රාජසිංහට කියලා. දැන් ඒ පළවෙනි රාජසිංහම ශිවාගම වැළඳ ගත්තාම අර ප්‍රභූවරු ටිකයි පළවෙනි රාජසිංහය අතර ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුමේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ සීතාවක පළවෙනි රාජසිංහ විසින් වීරසුන්දර බණ්ඩාර මරා ගන්නවා. වීරසුන්දර බණ්ඩාර කියන ප්‍රභූවරයා ඝාතනය කරනවා. වීරසුන්දර බණ්ඩාර කියන ප්‍රභූවරයා ඝාතනය වෙනකොට එයාට පුතෙක් හිටියා වීරසුන්දර බණ්ඩාරට පුතෙක් හිටියා කවුද වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොණප්පු බණ්ඩාර දැන් ඔන්න වැඩේ අවුල් කරගන්න ඔක්කොම බණ්ඩාරලා පේරාදෙනි මොසර වීරසුන්දර බණ්ඩාර කොණප්පු බණ්ඩාර කරලියද්ද බණ්ඩාර යමසිංහ බණ්ඩාර උඩරට බණ්ඩාරලා අප්පුල මැණි කියලා ඉන්නේ නේ ඒතර මෙයාගේ පුතා තමයි සීතාවක පළවෙනි රාජසිංහ තමන්ගේ තාත්තා මරා දැම්මට පස්සේ තවදුරට සීතාවක රාජධානී ජීවත් වෙන එක තවදුරට සීතාවක රාජධානී ජීවත් වෙන එක අවදානම් කාටද කොණප්පු බණ්ඩාරට තාත්තා මැරුවට පස්සේ රජතුමා විසින් තාත්තා මැරුවට පස්සේ ඒ රාජධානිය තුල මේ පුතාට ජීවත් වෙන්න බයයි නේ මොකද අනිවාර්යයෙන්ම මේ තාත්තට වෙච්ච දේ මෙයාට වෙන ඒ නිසා කොණප්පු බණ්ඩාර රැකවරණය පතා යන පෘතුගීසින්ගාවට අපි අපේ ඉතිහාසෙ වෙච්ච වැරදි නේ අපි අතර ඇති වෙන පෞද්ගලික ප්‍රශ්නවලදී අපි අර මොකද කියන්නේ ගෙයි ගින්දර පිටට දෙනවා අපි රැකවරණය ගන්න ගියේ වෙනත් විදේශ බලවේගයක් ගන්න. දැන් මේ වෙනකොට පෘතුගීසින් ගාව ඉන්න කරලියද්ද බණ්ඩාර හිටපු පාලකේ උඩරට. කුසුමාසන දේවි යමසිංහ බණ්ඩාරේ. දැන් අලුතෙන් සෙට් වුණා කොළඹ බණ්ඩාර. නේ. ඊළඟට ළමයි පෘතුගීසින් කරන්නේ මේගොල්ලෝ බෞද්ධීස්ම කරනවා. පෘතුගීසි කපටි දැන් පෘතුගීසින් මේගොල්ලන්ට ආරක්ෂාව දෙන්නේ වෙනත් බලාපොරොත්තු තියාගෙන. ඒ නිසා පෘතුගීසීන් මේ තමංගාවට ඇවිල්ලා ඉන්න උඩරට ප්‍රභූවරු සිංහල නායකයෝ. ඒකේ තරුණ අය තුන්දෙනෙක් ඉන්නවා කුසුමාසන දේවී යමසිංහ බණ්ඩාරය කොණම් බණ්ඩාර. මෙන්න මේ තුන්දෙනා බෞද්ධීස්ම කරනවා. ඒක කතෝලික ආගමට හරව ගන්න.
ඒගොල්ල කතෝලික ආගමට ගියාට පස්සේ නම වෙනස් කරන මට කියන්න කුසුමාසන දේවිය බෞතිස්ම ලබන්නේ මොන නමින්ද දෝන කතරිනා කොනප්පු බණ්ඩාර බෞතිස්ම ලබන්නේ මොන නමින්ද ඩොන් ෆිලිප් නෑ මම කොනප්පු බණ්ඩාර ඩොන් ජුවාන් ඩොන් ජුවාන් ඕස්ට්‍රියාවේ ඩොන් ජුවාන් යමසිංහ බණ්ඩාර ඩොන් ෆිලිප් ඩොන් ෆිලිප් හරිද එහෙනම් ඔහොම මම පාඩම ඉස්සර උඩ දැන් එයාට කතා කරගෙන ගියා නේද ඒක ලේසි පාඩම වැඩිම කතාවක් විදිහට මතක තියාගන්න ඕනේ හරිද අර පළවෙනි පාඩම වගේ ටිකක් අවුල් නෑ ඒ කියන්නේ දැන් ඒ පළවෙනි පාඩමේම ගලාගෙන යන ස්වභාවයනේ මාතෘකාවෙන් පොඩි 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 වෙනස් වෙනවානේ මේකේම නෑ පිළිවෙලට මේව සිද්ධිය ගලාගෙන සිද්ධි සිද්ධි සමුදාය ගලාගෙන යනවා ලේසි පාඩම ඒකයි පාඩම දික උනාට පාඩම ලේසි මොකද අපි 10 වෙනි ප්‍රශ්නේ බලමු පරාක්‍රමබාහු රජුගේ මරණින් පසු කෝට්ටේ රාජධානිය ක්‍රමයෙන් දුර්වල විය මගින් ප්‍රශ්න අංක 10 එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද සේනාසම්මත වික්‍රමබාහු නම් ප්‍රභූවරේ උඩරට රාජධානිය කෝට්ටේ පාලන බලයෙන් නිදහස් කරගෙන සෙන්කඩගල නගරය මුල් කර ගනිමින් වෙනම රාජධානියක් බිහි කර ගැනීම බොහොම හොඳයි උත්තරේ තියෙනවා 31 වෙනි පිටුවේ පළවෙනි තේක දකුණු පැත්තේ. ලියමු අපි උත්තරේ ලියමු. ලියන්න. සේනාසම්මත වික්‍රමබාහු නම් සේනාසම්මත වික්‍රමබාහු නම් ප්‍රභූවරේ සේනා සම්මත වික්‍රමබාහු නම් ප්‍රභූවරේ උඩරට රාජධානිය කෝට්ටේ පාලන බලයෙන් උඩරට රාජධානිය කෝට්ටේ පාලන බලයෙන් කෝට්ටේ පාලන බලයෙන් නිදහස් කරගෙන සෙන්කඩගල නගරය මුල් කර ගනිමි සෙන්කඩගල නගරය මුල් කර ගනිමි වෙනම රාජධානියක් පිහිටුවි සෙන්කඩගල නගරය මුල් කර ගනිමින් වෙනම රාජධානියක් පිහිටුවි සමහර වෙලාවට ළමයි මට කලින් උත්තර ලියලා ඇති නේද දැන් මම මේ උත්තරේ කිව්වට අපේ දරුවෝ ළමගේ උත්තර ලියලා ඇති එහෙමද ඔව් සර් ඉතාම හොඳයි එතකොට ලේසි නේද පාඩම තේරෙනවා මම උත්තර කියන සමහර වෙලාවට එක්කෙනෙක් හරි හිටියොත් ලියපු නැති දැන් ඕගොල්ලෝ උත්තර ලියලා නම් දෙන්නේ මට කියන කවුරුත් ලියලා තියෙන සර අපෝ එක ලියන්න එලා ගන්න ඕනේ නැහැ කියලා හරිනේ 11 වෙනි ප්‍රශ්නේ මහනුවර හේවත් උඩරට රාජධානියේ මුල්ම රජතුමා නම් කරන්න සේනාසම්මත වික්‍රමබාහු එතන රූල් දෙකක් ළමයි කියලා තියෙනවානේ එතන යට රූල් ලියන්න මේ රාජධානිය පටන් ගත්තු අවුරුද්ද නේද 1469 ඉදී මහනුවර රාජධානිය ආරම්භ වෙයි කියලා
Sena samada Wickramabahu kiyala liyala. Ekolos siri prashne. Etana yataruwe liyanna. Kristu warsha 1469 di Mahanuwara rajdhani arambha wiya. 1469 Mahanuwara rajdhani arambha wiya. Ilang prashne yanawa lamai. Sena samada Wickramabahu rajugen pasuwa udarata raja wuye kawuda? Ohuge putraku lesa salakena Jayawira Bandara. Jayawira Bandara. Mali apa ne? 12 Jayawira Bandara. One nam arahan athule illa tiyanna Sena samada Wickramabahu ge putage. Jayawira Bandara kiyala liyala Warahanak dala liyanna Sena samada Wickramabahu ge putage. Dahatuna Jayawira Bandara Raju Udarata palanaya karana samaye Kotte Rajya kotas tunakata beda thibuni ewa nam karanna Kotte Sitawaka Kotte ekak Sitawaka Raja Kotte Sitawaka Raigam piliwelak ne ona nam thunu ona taraka liya ganna ne Kotte Sitawaka Raigam metri matata diya ganna me Sitawaka rajadhaniye palakiyo denna ona liyala diya gatta kamanne issarain Sitawaka palakiyo denna ekkenek thama Sitawaka maya dunne ekkenek maya dunne Sitawaka palakiyo dennai anith ekkena Sitawaka rajadhani anith palakiya palaweni rajase Alamana Raja Singh. Metata itu tanya. Sitawaka maya dunne sa palaweni Raja Singh. Dinna wadi kak hituakkar palake. Tata wage mataya puta. Nih. Dahatara. Portugisi Lankawata pæminiye kumana sievasaka. Daseveni sievasa. Daseveni sievase. Daseveni sievase. Or the Portuguese in Lankawa Dinama Iddas Pansiya Paha. Portuguese in Lankawa Din Iddas Pansiya Pahe. Itra api meilak kan deka kapala. Me ituruvetchi lakkama deka teka tukar. Itra api dinam giyel. Dasya. Dasya ni siya vasa. Ne. Kaatari lame kutu kiyarna puluwa ke Lankawa te pamini palaveni Portuguese jati diya kao ke giyel. Daseveni sievase Portugisin awani. Tapi kan, daseveni sievase Portugisin enakota ape rata rajadhani tunai. Eka kiyapane anitheka udarata anitheka kotte. Daseveni sievase Lankawa rajadhani tunai. Ne Portugisin kiyana jatiya enne Lankawa kotte rajye. Portugisi muli mene kotte rajye. Enne 1505 palaweni Portugisi jatikiya tamai Lorenzo de Almeida. Lankawata pæminena palaweni Portugisi jatikiya. Lorenzo de Almeida. Eyage naavika kandama Lankawata ævilla ita passe kotte rajadhaniyata palakaya hamu wenawa ataweni veera parakrama. Hadai api yang ilang prashne. Jayawira Bandara rajugen pasu udarata raja wuye kawuda? Ohuge putraku wena Karaliyaddeya Bandara. Karaliyaddeya Bandara. Karaliyaddeya Bandara. Karaliyaddeya Bandara kiyala liyala warahan athula liyanna Jayawira Bandara ge putaya. Karaliyaddeya Bandara kiyala liyala warahan athula liyanna Jayawira Bandara ge putaya. Prashna anka 16 Sitawaka rajadhaniyen ellawu tarajana nisa Karaliyaddeya Bandara adduma Portugisin samaga hitawat wiya.
එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? කරලියද්ද බණ්ඩාර රජුර පෘතුගීසින්ගේ හිතවත් වෙන මොකද ඒක ප්‍රතිඵලය වෙන්නේ? උඩරට ප්‍රභූවරුන් රජ සමග අමනාප වීම. ඔව් උඩරට ප්‍රභූවරු රජ සමග අමනාප වුණා ඊට පස්සේ සීතාවක රජුට උපකාර කිරීම. ඔව් සීතාවක රජුට මහනුවර අල්ලා ගැනීමට උපකාර කිරීම. උපකාර කිරීමේදී උපකාර කිරීමට මූලික වුණා කවුද? වීරසුන්දර බණ්ඩාර. වීරසුන්දර බණ්ඩාර කියන ප්‍රභූවරය. එතකොට සීතාවක රාජධානිය එල්ල වූ තරදර නිසා කරලියද්දි බණ්ඩාර රජතුමා පෘතුගීසීන් සමග හිතවත් වීම විය එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද ලියා ගන්න. ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියලා? උඩරට ප්‍රභූවරු උඩරට ප්‍රභූවරු කලකිරීමට පත්වි. උඩරට ප්‍රභූවරු කලකිරීමට පත්වි. මේ නිසා එරලෙන් උඩර රජවරු කලකිරීමට පත්වීම මේ නිසා උඩරට ප්‍රභූවරයෙකු වූ මේ නිසා උඩරට ප්‍රභූවරයෙකු වූ වීරසුන්දර බණ්ඩාර මේ නිසා උඩරට ප්‍රභූවරයෙකු වූ වීරසුන්දර බණ්ඩාර සීතාවක පාලකයා වූ පළවන රාජසිංහ රජුට උඩරට අත්පත් කර ගැනීමට ආධාර කිරීම හරි ලියාගෙන බලන්න මම කියන්න ඕනේ. 17 සීතාවක පළමුවන රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලය ඌයේ කුමක්ද? මොකද ප්‍රතිඵලය වෙන්නේ? සීතාවක පළවෙනි රාජසිංහ උඩට ආක්‍රමණය කරන එකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ඔය පළපොතේ 31 වෙනි පිටුවේ අන්තිම බලන්න එතන තියෙන අන්තිම දේ. සීතාවක පළවෙනි රාජසිංහ රජතුමා දැන් උඩට ආක්‍රමණය කළා. ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? කරලියද්දේ බණ්ඩාර රජු තම දියණිය වූ කුසුමාසන දේවියා තම දියණිය වූ කුසුමාසන දේවියා
තම දියණිය වූ කුසුමාසන දේවියා. බෑනා කෙනෙකු වූ බෑනා කෙනෙකු වූ යමසිංහ බණ්ඩාරත් ඇතුළු බෑනා කෙනෙකු වූ යමසිංහ බණ්ඩාරත් ඇතුළු රජපවුල මන්නාරමට පලා ගොස් රජපවුල මන්නාරමට පලා ගොස් පෘතුගීසි රැකවරණය ලබා ගැනීම පෘතුගීසි රැකවරණය ලබා ගැනීම පෘතුගීසි රැකවරණය ලබා ගැනීම හරි 18 සීතාවක පළවෙනි රාජසිංහ රජු උඩරට රාජ්‍ය යටත් කරගත්තේ කුමන කාලයක ක්‍රිස්තු වර්ෂ 1580 සීතාවක පාලකයා එක සීතාවක රජු උඩරට ආක්‍රමණය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1580 දී පමණ සමහර පොත්වල 1580 සමහර වෙලාවට 81 තියෙන ඉතිහාසයේ කියවන කොට 80 වෙදි පමණ නිශ්චිතව නෙමෙයි පමණ කියලා තියෙන්නේ හරි සීතාවක පළවෙනි රාජසිංහ රජු හා වීරසුන්දර බණ්ඩාර අතර මතභේද ඇතිවීමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද මං කිව්වා සීතාවක රාජසිංහ රජු විසින් වීරසුන්දර බණ්ඩාර මරවීම ඔව් සීතාවක පළවෙනි රාජසිංහ රජු විසින් වීරසුන්දර බණ්ඩාර ජීවිතක්ෂයටපත් කළා ඒ නිසා වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොනප්පු බණ්ඩාරද ආරක්ෂාවත පෘතුගීසිංගාවට තනලා ගියා එවනේ ලියන්න සීතාවක පළවෙනි රාජසිංහ රජු හා වීරසුන්දර බණ්ඩාර අතර මතභේද ඇතිවීමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද කියන්නේ එක සීතාවක රාජසිංහ රජතුමන් විසින් සීතාවක රාජසිංහ රජතුමන් විසින් වීරසුන්දර බණ්ඩාර මැරවීම වීරසුන්දර බණ්ඩාර මැරවීම රජතුමා කෙලින්ම ගිහිල්ලා වීරසුන්දර බණ්ඩාර මැරුවේ නැහැ රජතුමා විසින් වීරසුන්දර බණ්ඩාර උපක්‍රමශීලීව මරන බොරුවලක දාලා මැරුවා කියලා කියන්නේ බොරුවලක එහෙම කියන්නේ සර් බොරුවල කියන්නේ මොකද්ද ඒ කියන්නේ මේ පොළොවේ වලක් කාරලා බොරු වල වල වැටෙන්නේ නැමෙ කියලා කියන්නේ නේද පොළොවේ වලක් කාරලා අද මේ පාරක් නේද වලක් අර කොළාතු වලින් වහලා තියෙන්නේ මේ කොළාතු වලින් වහලාම නෙමෙයි දැන් කාලයක් යනකොට මේක උඩින් ඉති මේක මොනවානේ දාලා තිබා මේ උඩින් කොළ වැල් මොම ඇදිලා ගිහිල්ලා නිකන් මේ වල පේන්නේ නැහැ වැහිලා ගිහිල්ලා තියෙන්නේ හරිනේ මේක යට විස කටු වර්ගයේම උල් වර්ග දාලා තිබ්බා එලෙස මෙතන මේ රජතුමා සහ නේද මේ යාළුවනේ රජුරෝ ওই කාලයක් දැන් ඉතින් දැන් මෙතන බොරු වල හදන කාලයක් ගිහිල්ලා එද තනකොළේ මැදල එකපාරට පේන්නේ නැහැ එතන වලක් තියෙනවා කියලා
නේද ඊට පස්සේ රජතුමා මේ තමන්ගේ පිටරයනේ වීර සුන්දරලන්න දෙන්න එක සාකච්ඡා කර කර කතා කර කර උතරි මේ ගියා අරකින් යනකොට දැන් රජුරෝ දන්නවනේ මෙතන මෙහෙම එකක් තියෙනවා කියලා දැන් නැහැනේ කවුද වීර සුන්දරවන්න දැන් කතා කර කර ගහන දමුක් ගහලා මේක අතුලට වැටුණා ගැටල මිය ගියා කියලා තමයි කියන්නේ එතකොට ඒකේ වැරද්ද රජුරෝ දෙන්නේ නැහැනේ රජතුමා මේක උපක්‍රමශීලීව කරේ නමුත් අවසානයේ කතාව යන්නේ පේරාදෙනී වීර සුන්දර බණ්ඩාර බලකවටල මරුවා කියලා මේක සැලසුමක් පස්සේ කාලේ තමයි මේ සැලසුම එළි වෙන්නේ මේක රජතුමා විසින් සැලසුම් කරලා කරපු වැඩක් එහෙම මතයක් තියෙනවා මම දැක්කේ නැහැ හරි කොහොමරි ඝාතනය වීම සිද්ධ වෙනවා ඊට පස්සේ 20 පෘතුගීසීන්ගේ රැකවරණය ලැබමින් සිටි උඩරට ප්‍රභූන් නම් කරා ප්‍රභූන් හතර දෙනෙක් ඉරි අපි නම් තුන් දෙනෙක් ගම් කුසුමාසනසේ කුසුමාසනදීපියයි යමසිංහ බණ්ඩාරයි යමසිංහ බණ්ඩාරයි කොනප්පු බණ්ඩාරයි කොනප්පු බණ්ඩාරයි මේ ලියන්න කුසුමාසන දේවි රූලේ මුල් ලියවන හරිනේ රූලේ මුල දාර ලියන්න එක කුසුමාසන දේවි එතන ඉස්සරහින් ලියන කුසුමාසන දේවිය පස්සේ කාලේ බෞද්ධීස්ම ලබනවානේ බෞද්ධීස්ම ලබන්නේ මොන නමින්ද දෝන කතරිනා ඒක ලියලා දෙන්න කුසුමාසන දේවිය කියලා ලියලා එතන ඉස්සරහින් ලියන්න දෝන කතරිනා මම ගොඩක් ඉඳ දීපේ අර යටින් ඕන සරහණක් දාන්න මේගොල්ලෝ පස්සේ කාලේ බෞද්ධීස්ම ලැබුවා මේ නම් වලින් කියලා ඔයගොල්ලෝ තේරෙනවන්නේ නේද කුසුමාසන දේවිය බෞද්ධීස්ම ලබන්නේ දෝන කතරිනා කියලා. දෙක යමසිංහ බණ්ඩාර යමසිංහ බණ්ඩාර යමසිංහ බණ්ඩාර බෞද්ධීස්ම ලබන්නේ දොන් පිළි පිලිප් කියලා දොන් පිලිප් දොන් පිලිප් තුන්වෙනි එක කෙනා කොනප්පු බණ්ඩාර එයා බෞද්ධීස්ම ලබනවා දොන් ජුවාන් ඕස්ට්‍රියාවේ දොන් ජුවන් කියලා තියෙනවා දොන් ජුවන් දැන් ළමයි පසු කාලෙකදී අපේ රට විදේශිකයන්ට නතු වෙන්න මේව හේතු වුණා කියන්නේ අපේ රටේ ඉඳපු ප්‍රභු පාලකයෝ දුරදිග නොබලා ඒ පටු අවස්ථා දැකලා තමන්ගේ පැත්ත විතරක් බලලා ගත්තු සමහර තීරණ රටක් විදිහට අපි විදේශ ජාතීන් යටත් වෙන්න හේතුව. දැන් මේවා අපේ අතින් වෙච්ච වැරදි ඉතිහාසය. නේ. ඒ කියන්නේ සීතාවක පළවෙනි රාජසිංහ එක්ක කරල්ලියද්දි බණ්ඩාරට ප්‍රශ්නයක් තිබුණා. ඒක ඒ දෙන්න බේර ගන්නවා මිසක්වා ඒක පෘතුගීසීන් ගාවට අරන් ගිය එක වැරදි කියන දර තමයි මම ඉන්නේ. ඒක වැරදිද? ඒගොල්ලෝ තමන්ගේ බලය රැක ගැනීම සඳහා ගත්තු තීරණ නිසා රටක් විදියට හැමෝටම අවාසි වුණා. ඒක අදත් එහෙමයි. මේ පාලකයෝ තමන්ගේ බලය රැක ගැනීම සඳහා ගන්නා වූ තීරණ නේ ඒගොල්ලන්ට වාසි වුණාට රටක් විදියට අනාගතයේදී සියලුම අයට අවාසිදායක වෙනවා. දැන් අපි දැක්කනේ මෑත කාලේ පාලකයෝ විසින් තමන්ගේ පාලනය යහපත් කරගන්න ගත්තු තීරණ අවසාන රටක්ම අපහසුතාවයකට පත් වෙන්නේ හේතුව. අදත් එහෙමයි. අදත් මේ මොහොතේ පාලකයෝ කරන්නේ තමන්ගේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාවලිය. ඉතින් මේක දිගු කාලීනව රටට අවාසිදායක වෙනවා. හොඳයි. ඊට පස්සේ මම මේක කතා කරේ නෑ බලමු ප්‍රශ්නේ. උඩරට රාජධානී කැපී පෙනෙන රජවරු මෙල මාතුකාවක් දීලා තියෙනවා උඩ රාජධානී කැපි වෙන රජවරු කියලා මට එන්න රජවරු පස් දෙනෙක් කියන්නේ
පළමුවන විමල ධර්ම සූරිය රතු පළවෙනි විමල ධර්ම සූරිය හරි සෙනරත් රජතුමා හරි දේවන රාජසිංහ ඉතාම ප්‍රබල පාලකෙක් හරි දේවන විමල ධර්ම සූරිය දේවන විමල ධර්ම සූරිය නරේන්ද්‍ර සිංහ රජතුමා ඔව් අපි ඒ පස් දෙන ලියාගමු කොහේද එතන ඉන්නවනේ පළවන විමල ධර්ම සූරිය එකයි පළවන විමල ධර්ම සූරිය ලියාගන්න පළවෙනි විමල ධර්ම සූරිය ඊට පස්සේ සෙනරත් රජු සෙනරත් රජු ඊට පස්සේ දෙවෙනි රාජසිංහ පළවෙනි රාජසිංහ සීතාවක දෙවෙනි රාජසිංහ උඩරට ලංකා ඉතිහාසයේ රාජසිංහලා දෙන්නේ පළවෙනි රාජසිංහ සීතාවක පාලකයා දෙවෙනි රාජසිංහ මහනුවර පාලකයා පළවෙනි රාජසිංහට ගොඩ ටිකිරි කුමාරයා කියලා දෙවෙනි රාජසිංහට කියන්නේ මහස්ථාන කුමාර මහස්ථාන කුමාර හතරවෙනි එක්කෙන දෙවන විමල ධර්ම සූරිය පහ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ ඕකට කැමති පස් දෙනෙක් ලියන්න මම මේ පළවෙනි පස් දෙනා මම මේ පස් දෙනා ගන්න හේතුව මම මේ පස් දෙනා ගන්න හේතුව තමයි මේ පස් දෙනා එක රජ පෙළපත හරිද ඒ පළවෙනි විමල ධර්ම සූරිය කියන්නේ අලුත් රජ පෙළපතක පාලක එයාගෙන් පස්සේ එන සෙනරා එයාගෙන් පස්සේ දෙවෙනි රාජසිංහ එයාගෙන් පස්සේ දෙවෙනි විමල ධර්ම සූරිය එයාගෙන් පස්සේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ මේගොල්ලෝ එක රජ පෙළපතක කට්ටිය එතනින් පස්සේ එන ශ්‍රී විජය රාජසිංහ කීර්තිසී රාජසිංහ රාජාධිරාජ සිංහ ශ්‍රී වික්‍රම රාජසිංහ ඒගොල්ලෝ වෙන රජ පෙළපත මට ළමේ කියන්න බලන්න මේ අන්තිම රජවරු හතර දෙනා කියන ශ්‍රී විජය රාජසිංහ කීර්තිසී රාජසිංහ රාජාදි රාජසිංහ ශ්‍රී වික්‍රම රාජසිංහ මේගොල්ලෝ මොන රජ පෙළපතේ නායක වංශික පෙළපත ඒගොල්ලෝ මේ අපේ රටේ කට්ටිය නෙමෙයි ඉන්දියාවේ මෙහාට අවිලා රජ වෙච්ච කට්ටිය මේගොල්ලෝ එක රජ පෙළපතක් මේගොල්ලෝ තව රජ පෙළපතක් මෙතන අපිට ප්‍රශ්නයක් වුණා නම් අපේ රට එතනටපත් වෙන මේකත් බලපෑ. හරි. ඊළඟ ප්‍රශ්නේ. උඩ රට ප්‍රභූ තුල පළවන රාජසිංහ රජු කෙරෙහි කලකිරීමක් ඇති වෙයිද බලපෑ හේතුව කුමක්ද? මම මේ කලින් කිව්වා. කොහමද දැන් ඉන්නේ පෙළ පොතේ 32 වෙනි පිටුවේ පළවන විමල ධර්ම සූරිය කියන අනුමාත්‍රකාවේ පළවෙනි තියෙන්නේ රාජසිංහ රජතුමා ශිවාගම වැළඳ ගැනීම. ඔව්. පළවෙනි රාජසිංහ රජුරෝ ශිවාගම වැළඳගෙන ඇතම් භික්ෂූන්ට එරෙහිව කටයුතු කිරීම. දැන් ළමයි එපා මේ පළවෙනි රාජසිංහ කියන්නේ ඉතා හොඳ පාලකෙයි මුලදී. එයා පෘතුගීසි විරෝධී අන්න මේ කතාව ඔක්කොම ඕගොල්ලෝ අපි දැන් මේක දැනගින්න අහුලගන්නේ ඇත්තම කතන්දරේ දැන් මම කියවනේ ලංකාවේ රාජධානි තුනක් තිබුණා කියලා යාපනයේ කියලා එකයි උඩ රට එකයි පෝට් එකයි පස්සේ පෝට් එකෙන් කෑල්ලක් කැල්ල සීතාවක හැදෙන්නේ හරිද මේක පොඩි රාජ්‍ය පේනවනේ සීතාවක රාජ්‍ය හැබැයි අවසානයේ වෙනකොටම මේ උඩ රට පාලකය පෘතුගීසීට ගැති වෙනවා පෝට් එක පාලකයා පෘතුගීසීට ගැති වෙනවා හරිද උඩට පාලකයෝ කෝට්ටේ පාලකයෝ සියල්ලම පෘතුගීසීන්ට ගැති වෙද්දී අපේ රටේ පෘතුගීසි ගැති නොවෙච්ච පෘතුගීසි විරෝධී පාලකයා ලෙස ක්‍රියාත්මක වුණේ සීතාවක පළවෙනි රාජසිංහ එතකොට මුළු රටේම මිනිස්සුන්ගේ ප්‍රසාදය ගෞරවය හිමි වුණා සීතාවක පළවෙනි රාජසිංහ
එයා තමයි පෘතුගීසි විරෝධී පාලකයා. හැබැයි එතකොට ඒක නිසාම මේ උඩරට ජනතාව, කෝට්ටේ ජනතාව මේ ඔක්කොම සීතාවක පාලකයාට තමගේ සහයෝගය දුන්නා. ඒ සහයෝගය ප්‍රතිඵලයක් විදිහට මේ කුඩා සීතාවක රාජ්‍ය පසු කාලෙදී උඩරට රාජ්‍යයක් අල්ලගෙන කෝට්ටෙත් අල්ලගෙන විශාල රාජ්‍යයක් බවට පත් වුණා වෙන සීතාව පසු කාලෙ. හරිද? හැබැයි රාජ්‍ය විශාල වෙනකොට පාලකයාගේ බලය වර්ධනය වෙනකොට පාලකයාට මුල අමතක වුණා. පාලකයාට මුල අමතක වෙලා තමන්ට උදව් කරපු සිංහල බෞද්ධ ප්‍රජාව අමතක කරලා නේ උමතු වෙලා පිස්සු ඇදිරා වගේ අවසානයේ මෙයා ශිවාගම වෙනදක. අන්න ඒ සමගම උඩරට ප්‍රභූව මෙයත් එකම නා ශිවාගම් වෙනදක නිකන් ඉන්නේ නැහැ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ බෞද්ධ විහාරවලට හානි කරා. බෞද්ධ වෙහෙර විහාර ගිනි තිබ්බා. බෞද්ධ වෙහෙර විහාර ශිව පූජකයන්ට පවර්ලා දුන්නා. නේ මෙයා මෙතනපත් කරේ අරිට්ට කී වෙඬු පෙරමාල් කියන ශිව පූජකවරයෙක් කියලා කියන්නේ. හරිද? ඒ වගේ භාගයට හානි කරන්නේ නැහැ. නමුත් මතක තියාගන්න හොඳයි අපි ලියමුකෝ. 22 උඩරට ප්‍රභූන් තුල පළවෙනි රාජසිංහ රජු කෙරෙහි කලකිරි මක් ඇති වී ඊට බලපෑ හේතු කුමක්ද කියලා දැන් ඔයි අරිට්ට කී වෙඬු පෙරමාල් කියන පූජකයාට පුළුවන්කම තිබ්බලු ශිව පූජකයෙක්. එයාට එයාගේ බලය පාවිච්චි කරලා මේ එකපාරටම මේ දවල් වෙලාව මේ අඳුරු කරන්න පුළුවන්. හිටි ගමන් මේ හොඳට තියෙන වහින විද්‍යාවක් වත් නැතුව තියෙන පරිසර එකපාරටම මේ ඩිගුරු මැති කරලා විදුලිය ඇති කරලා වලාකුළු නිර්මාණය කරලා වැසිබර තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම බලයක් තිබුණා කියලා කියන්නේ. ඒත් ඒ බලය නිසා රජුර යාට වශී වුණා කියලා කියනවා. එනමේ මේ බලය දැකලා රජුරෝ එයාව අදහන්න පටන් ගත්තා. එහෙම ඉන්නවනේ කේ කයි පොඩි පොඩි නේද? පොඩි පොඩි දේවල් කරලා දැන් අර අපි දැක්කනේ බෞගේ කාලේ කවුද මුණමෑණියෝද? අර මතකත් නැහැනේ. අර එක මෑණි කෙනෙක් ඇවිල්ලා නේද අර පොළු ගෙඩිය මේ මල්ලේ මොනවද කරලා පෙන්නුවානේ මතකද? මතකනේ? සර් අපිට ගණන් සර් කරලා දෙන්නවා. ප්‍රශ්නදනේ? ගින්දර දාන්න කිරිදාලා ටිකක් කියලා යාගේ අතම උඩින් තියන් ඉන්න මේම මන්ත්‍රයක් කියනවා කියද්දි කිරි උතුරන. ඉතින් ඒව දැකලා සමහර මිනිස්සු ඒවට එයා මෝ මාරයි කියලා යනවා ඉතින්. ඒව බොරු. නේ. ඒතර මේ රසායනික ද්‍රව්‍යයක් දානවා කිරි හට්ටියට. ඒක මිනිස්සු ගන්න නැහැනේ. හට්ටියේ රසායනික ද්‍රව්‍යයක් දාලා ඒකට කිරි දානවා. එතකොට ඒකේ රසායනික ප්‍රතික්‍රියාව වෙනකොට මොකද වෙන්නේ? කිරි උතුරන පටන් ගන්නවා. ඉන්දරනේ. නේ තමෝන්න මෙහෙම කරන්න පුළුවන් අල්ල විද්‍යාත්මක කාරණේ නැතුව නේද දැන් මේසෙ විදිහට පාවිච්චි කරනවා ඔබ්ලට් එක දැන් ඔබ්ලට් එක උඩ අපි හට්ටිය තියලා තියෙනවා වුත් නැහැ නේද ඒකට කිරි දාන්න නේද විදුලිය ලබා දුන්නා මේ කිරි ටික ටිකක් කරලා ගියාම පිටට දාගෙන ඒ පොඩි පොඩි අස්බැඳු මැජික් කියලා අපි කියන්නේ නේ ඉතින් ඕව දැකලා මිනිස්සු ඒවට යනවා ඉතින් මේ අපි නෙමේ ගෝඨා බෙරාද පක්ෂ මාධ්‍යයක් කියන්නේ තමයි දන්නවනේ තියා අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එහෙම ශාස්ත්‍ර කෙනෙක් කෙනෙක්ගේ මතවලට අනුව වැඩ කරා කියලා. අනුරාධපුරේ පැත්තේ කවුද මොන මෑණියෝ කියලා මම මතකත් නැහැ දැන් නම නේද. ශාස්ත්‍ර ආලේ ශාස්ත්‍ර කාර්ය කියන විදිහට තමයි උන්ට බලන්නේ. අවසානයේ මොකද උනේ? එයාට බාග බලයත් ආයි වුණා නේ. ඒක මිත්‍යාවට ගියොත් වැඩි අවුල් වෙනවා. දැන් අපේ රටේ ගොඩක් පාලකයෝ ඔයි ඉන්දියාවේ තිරුපති නේද ඒ වගේ දේවල් වල යන කටිනේ මිත්‍යා විශ්වාස කරේ තමන විශ්වාසය අතිශය වැඩි එහෙම කියන දේ රාජසිංහ රජු ලියන 22 ට උත්තරය සීතාවක පළවෙනි රාජසිංහ රජු
සීතාවක පළවන රාජසිංහ රජු ශිව ආගම වැළඳගෙන සීතාවක පළවන රාජසිංහ රජු ශිව ආගම වැළඳගෙන ඇතැම් බෞද්ධ භික්ෂූන්ට විරුද්ධ සීතාවක පළවෙනි රාජසිංහ රජු ශිවාගම වැරදගෙන ඇතැම් බෞද්ධ භික්ෂූන්ට විරුද්ධව ක්‍රියා කෙරේ. ඇතැම් බෞද්ධ භික්ෂූන්ට විරුද්ධව ක්‍රියා කෙරේ. එළම ආයි විනාඩිය අහගෙන ඉන්න දැන් මොන අලුත්ම தත්ත්වය හරිද දැන් අලුත්ම தත්ත්වය තමයි මෙතනින් වෙනම රාජ්‍යයක් තියෙන යාපනය කියලා මේ පැත්තෙන් පොඩි රාජ්‍යයක් තියෙනවා කෝට්ටේ කියලා මේ පැත්තෙන් ලොකු රාජ්‍යයක් තියෙන මොකක්ද සීතාවක කියලා හරි සීතාවක පාලකයා පළවන රාජසිංහ දැන් මෙයා ශිව ආගම වැළඳගෙන බෞද්ධ විරෝධී ක්‍රියාවක් අනුගමනය කරන එතකොට මෙයා කෙරෙහි මිනිස්සුගේ කලකිරීමක් ඇති වෙනවා හරිද මෙයා බෞද්ධ විරෝධී පිළිවෙතකට ගියාම සීතාවක රාජසිංහ පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා හරි දැන් මේ වෙලාවේ ළමයි පෘතුගීසීන් ගාව අපේ කුමාරවරු නායක තුන්දෙනෙක් හිටියා එක්කෙනෙක් කුසුමාසන දේවිය අනිත් එක්කෙනා යමසිංහ බණ්ඩාර අනිත් එක්කෙනා කොණප්පු බණ්ඩාර දැන් සීතාවක පාලකයාට මිනිස්සු දැන් කැමති නැහැ පෘතුගීසීන් කල්පනා කරා මේක තමයි නියම වෙලාව සීතාවක පාලකයා බලයෙන් ඉවත් කරන්න. ඇයි මිනිස්සු යාට කැමති නැන්නේ? ඒතර පෘතුගීසීන් විසින් රටේ මතයක් ඇදුවා. පළවන නැහැ. පෘතුගීසීන් විසින් මොකද කරන්නේ? එයා ගාව හිටියනේ කොණප්පු බණ්ඩාර. දැන් මට කියන්න මේ මෙතන කුසුමාසන දේවියයි යමසිංහ බණ්ඩාරයි කොළපු බණ්ඩාරයි මේ තුන් දෙනාගෙන් පළවෙනි රාජසිංහයට වැඩිපුරම තරහ කවුද? මේ කොළපු බණ්ඩාර. කොළපු බණ්ඩාර. ඇයි මොකද හේතුව? එයාගේ තාත්තානේ. තාත්තානේ. ඒ පෘතුගීසීන් ඒක පාවිච්චි කරලා කොළපු බණ්ඩාරට දෙනව පෘතුගීසි හමුදාව. කොළපු බණ්ඩාරට දෙනව පෘතුගීසි හමුදාව. හරි ඇත්තරම යා කොණපු බණ්ඩාර කියලා නෙමෙයි මේ මොහොතේ පෙනී සිටින්නේ ඕස්ට්‍රියාවේ ඩොන් ජුවන් කියලා. ඕස්ට්‍රියාවේ ඩොන් ජුවන් නැත්තම් කොණපු බණ්ඩාර පෘතුගීසීන් දෙනවා හමුදාවක්. දීලා තියෙනවා ඔයා සීතාවකට ගිහිල්ලා සීතාවක පළවෙනි රාජසිංහයෙක්ට යුද්ධ කරලා සීතාවක රාජ්‍යයේ උඩරට ප්‍රදේශය නැවත නිදහස් කරගන්න කියලා. ළමයි මගෙන් තේරුණානේ. සීතාවක රාජ්‍යයට එකතු කරගත්තනේ 1580 දී උඩරටගේ රාජ්‍යය. මේක සීතාවක ඇතුලේ තියෙන මේ සීතාව පොඩි කැලන්න මෙන්න මේකනේ සීතාව. මේක තමයි සීතාව. මේ ඉතුරු ටික ඔක්කොම උඩරට එතකොට කොණප්පු බණ්ඩාරට පෘතුගීසීන් හමුදාවක් දීලා තියෙන ඔයා ගිහිල්ලා සීතාවක පළවෙනි රාජසිංහයෙක්ට යුද්ධ කරලා සීතාවක රාජ්‍යයද ඇඳාගෙන තිබෙන මහනුවර ප්‍රදේශයේ උඩරට රාජ්‍ය නිදහස් කරගන්න කියලා. එතකොට කොණප්පු බණ්ඩාර හමුදාවක් කරගෙන ඇවිල්ලා සීතාවක පළවෙනි රාජසිංහයෙක්ට යුද්ධ කරලා මතක තියාගන්න සීතාවක පළවෙනි රාජසිංහ කියන්නේ
වයස අවුරුදු 16 දී පෘතුගීසීන් එක්ක යුද්ධ කරලා පෘතුගීසීන් සමූල ඝාතනය කරපු නායකයෙක්. හරිද? සීතා දැන් එක වෙලාවක අපේ රටේ ජාතික වීරය තමයි පළවෙනි රාජසිංහ. මොකද හේතුව 1562 දී පෘතුගීසීන් එක්ක යුද්ධ කරලා පෘතුගීසීන් මරත් දෙන මුල්ලේරියා සටන. වයස අවුරුදු 16 එතකොට. එතකොට අපේ රටේ මිනිස්සුන්ගේ හදවතේ නායකයෙ වුණේ පළවෙනි රාජසිංහ. පෘතුගීසීන්ට කාපු නායකයා. නේ? දැන් ඒ නායකයාම තමයි මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ. දැන් දැන් මෙයාට 16 නෙවෙයි දැන් 60 පරල හොට බිම ඇන්නේ ඉන්නේ. වර්තමාන අපේ රටේ තියෙන ඒ වගේ නායකයෝ නම් ආදර්ශයට ගන්න. නේ? කාලෙකදී හදවතේ නායකය වෙලා ඊට පස්සේ නේද? මයින වෙච්ච කට්ටියත් ඉන්නවා. නේ? මේ නාගි මයිනෙක් කියලා ඉන්නේ පළවෙනි රාජස. ඒතන මේ වයසට ගිය ජනතාව ප්‍රතික්ෂේප කරන නායකයා සමග යුද්ධ කරන්න තමයි මේ තරුණ මොනක්කු බණ්ඩාර එන්නේ පෘතුගීසි හමුදාවක් අරගෙන. හැබැයි වයසට ගියාට තාම හිත තරුණයි කාගේ. පළවෙනි රාජසිංහර පරණ ඒ හිත තියෙන දෙන්න අතර යුද්ධයක් ඇති. සීතාවක පළවෙනි රාජසිංහගේ හමුදාව සහ කොණප්පු බණ්ඩාරගේ පෘතුගීසි හමුදාව අතර සටනින් පළවෙනි රාජසිංහ රජුව පරාජය වුණා. තමයි අහලා තියෙනවා පළවෙනි රාජසිංහ රජුව පැරදිලා එයා පසුපසින. පසුපසින්නේ පෙතන්ගොඩ උයනහර. ඔය අවිස්සාවේල් පැත්තේ තියෙනවා පෙතන්ගොඩ උයන. පෙතන්ගොඩ උයනහරා පසුපසිනකොට ළමයි දැක ගන්නවා ඒක අහලා තියෙන ගීලත් සමහර අය ඔය පෙතන්ගොඩ උයනේ තියෙන විශේෂත්වයක් මොකක්ද? සර කටු උණ පඳුරද? කටු උණ පඳුරක් තියෙනවා. උණ ගස් තියෙන එක කටු තියෙනවා. මෙන්න පෙතන්ගොඩ උයනහරා පසුපසින්දී ඒ අර උණ කටුවක් පතුලේ ඇනිලා පළවෙනි රාජසිංහගේ පතුලේ කියන කකුලේ යටිපතුලේ උණ කටුවක් ඇනිලා අර මේ උණ බලන කටුවක් නෙමෙයි අර ගහේ උණ කටුවක් ඇනිලා ඒක විස වෙලා රජුගේ මිය ගියා. එහෙම තමයි කියන්නේ. නේ කොහොම හරි කොණප්පු බණ්ඩාර සීතාවක පළවෙනි රාජසිංහ එක්ක යුද්ධ කරලා පළවෙනි රාජසිංහ කියන මේ මහා දැවැන්ත චරිතය පරාජයට පත් කරලා සීතාවක රාජ්‍යයට ඇදාගෙන තිබුණු උඩරට ප්‍රදේශයේ නැවත නිදහස් කරගෙන මේ රාජ්‍යය නැවත ස්ථාපිත කරන උඩරට රාජධානිය නැවත හදනවා මේ. දැන් මේක සීතාවක මේ උඩරට. උඩරට ප්‍රදේශයේ නිදහස් කරගත්තට පස්සේ මේක සිංහාසනේ කවුරුත් නැහැ. මේක රජ කෙනෙක් නැහැ. හරිද? උඩරටගේ රාජධානිය නිර්මාණය කරා. දැන් රජ කෙනෙක් ඕනේ මේකට. දැන් මේ වෙනකොට කරල්ලියද්දි බණ්ඩාර මිය ගිහිල්ලා. එයාට මේ විදුහල් රාජ්‍යෙම කරල්ලියද්දි බණ්ඩාර පුටුවෙන් ඇදලා දාලා නේද පුටු අල්ලගත්තේ පළවෙනි රාජසිංහ. දැන් පළවෙනි රාජසිංහ පුටුවෙන් ඇදලා දැම්මා. පළවෙනි රාජසිංහ පුටුවෙන් ඇදලා දාලා උඩරට ප්‍රදේශය නිදහස් කරගත්තා. දැන් සිංහාසනේ වාඩි කරන්නේ කවුද? යමසිංහ බණ්ඩාර බෑන. දැන් පුතෙක් නැහැ. පුතෙක් නැති නිසා මේ සිංහාසනේ වාඩි කරන්නේ යමසිංහ බණ්ඩාර. යමසිංහ බණ්ඩාර මේකේ වාඩි වෙන්නේ යමසිංහ බණ්ඩාර කියලා නෙමෙයි කවුද කියලා. දොන් පිලිප් රජු. දැන් පෘතුගීසීන් විසින් යමසිංහ බණ්ඩාරේවත් දොන් පිලිප් උඩරට රජ කරවනවා. හරි. ඊට පස්සේ මේ රජතුමාගේ ආරක්ෂාව පෘතුගීසීන් විසින් පත් කරපු මේ රජතුමාගේ ආරක්ෂාවට මෙයාගේ ආරක්ෂාවට පත් කරන නිලධාරියෙක් එයා තමයි ඩොන් ජුවන් නැත්නම් කොණප්පු බණ්ඩාර. දැන් කොණප්පු බණ්ඩාර ආරක්ෂාව දෙනවා
සිංහාසනෙ ඉන්නවා දොන් ෆිලිප් වටේට ඉන්න පෘතුගීසි මේ ක්‍රියාවලිය පිටිපස්සේ ඉන්න ප්‍රධානම බලවේගය පෘතුගීසි ඔහොම ඉන්න අතරේ ළමයි හදිස්සියෙම දොන් ෆිලිප් රජුණට යමසිංහ බණ්ඩාර මිය එයා මැරෙන පාලකය තේරුම් ගන්න කාරණේනේ කවුරුන මැරෙනවයි කියන්නේ මේක මේ උපක්‍රමයක් කියලා හිතා ගන්න පුළුවන් විෂක් ශරීරගතවල මිය ගියා කියලා කියන්නේ මෙයා කොර මිය මෙයා මිය යනකොට මෙයාට පොඩි ලාබාල පුතෙක් ඉන්නවා ලාබාල කුමාරයෙක් ඒ ලංකාව සම්ප්‍රදාය තමයි තාත්තගෙන් පස්සේ පුතා රජකම යනවනේ දැන් පෘතුගීසීන් එහෙලට උත්සාහ කරනවා යමසිංහ බණ්ඩාර මිය ගියාට පස්සේ එයාගේ ලාබාල වියේ පසු වෙච්ච මේ චූටි කුමාරයා උඩරට රජ කරවන්න හේනට උත්සාහ කරන කවුද පෘතුගීසි හේන ගේමක් දෙනවා පෘතුගීසි යමසිංහ බණ්ඩාරගේ පුතා රජ කරගන්න මොකද්ද මෙච්චර දින උනන්දු එතකොට සර් යා පොඩි එකෙනකින්වත් කිසි දෙයක් තේරෙන්නේ නැහැ එතකොට පෘතුගීසීන්ට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් මේක උපක්‍රමයක් පැහැදිලි මේකම අපට තේරෙන්නේ මේ චූටි කුමාරයා රජ කරව ගත්තාම පෘතුගීසීන්ට තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඔහුට කියලාට පාලනය කරගන්න පුළුවන් ඒ කියන්නේ මේක මේ ඇවිල්ලා මේ රූගඩ පාලනයක් හදන්න හදන්නේ හැබැයි මේක ඉතා හොඳින් තේරුම් ගත්තා வீரசுந்தர பண்ணாரு புத்தா දොන් ජුවන් නැත්තම් කොණප්පු බණ්ඩාර කොණප්පු බණ්ඩාර මේකට විරුද්ධ කොණප්පු බණ්ඩාර කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ යමසිංහ බණ්ඩාරගේ පුතා උඩරට රැඳ කරන අවසානෙ වෙන්නේ මේ කොණප්පු බණ්ඩාර නැත්තම් දොන් ජුවන් උඩරට සිංහාසනයේ බලෙන් අත්පත් කරගන්න බලහත්කාරයෙන් පෘතුගීසීන්ගේ ආශිර්වාදයෙන් තොරව බලහත්කාරයෙන් දොන් ජුවන් උඩරට රජ වෙන දොන් ජුවන් උඩරට රජ වෙන්නේ කවුරු කියලාද පළවන විමල ධර්ම සූර්ය කියලා ඒතර මට කියන විමල ධර්ම සූර්යගේ තාත්තා රජ කෙනෙක්ද නෑ සර් එයාවිල්ලා පේරාදෙනි වීරසුන්දර බණ්ඩාර රජගෙදර වැඩ කරපු එකේ. ඒත් එයාගේ අම්මා රජ කෙනෙක් නෙමෙයි. තාත්තා රජ කෙනෙක් නෙමෙයි. එයාගේ මාමා රජ කෙනෙක් නෙමෙයි. ඒක රජපෞල කිසිම සම්බන්ධයක් නැති. නේ? සිංහාසනයේ සදා කිසිම උරුමයක් නැති එක්කෙනෙක් තමයි සිංහාසනාරූඪ වෙන්නේ. ඒ නිසායි මම කිව්වේ විමල ධර්ම සූර්ය පටන් ගන්න නව රජ පෙළපත. විමල ධර්ම සූර්ය පටන් ගන්න අලුත් රජ පෙළපත. එයාගෙන් පස්සේ සෙනරා එයාගෙන් පස්සේ දෙවෙනි රාජසිංහ එයාගෙන් පස්සේ දෙවෙනි විමල ධර්ම සූර්ය එයාගෙන් පස්සේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ විමල ධර්ම සූර්ය රජ පෙළපතේ පාලක තව එකක් බලමු එක ප්‍රශ්නයක් අපි ඉදිරිත් ප්‍රශ්නම් කීයද 22 සර් උඩට ප්‍රභූන් තුල පළවන රාජසිංහ රජු කෙරේ ඒක අපි ලිව්වේ නේද? ඔව් සර්. විසිතුර පෘතුගීසීන් උඩරට රජ කර වූයේ කවුරුද? යමසිංහ බණ්ඩාර. යමසිංහ බණ්ඩාර. යමසිංහ බණ්ඩාර. පෘතුගීසීන් උඩරට රජ කර වූයේ කවුරුද? යමසිංහ බණ්ඩාර. යමසිංහ බණ්ඩාර. වරහන් ඇතුලේ දොන් පිළිප්. වරහන් ඇතුලේ දොන් පිළිප්. විසිහතර උඩරට යමසිංහ බණ්ඩාරගේ ආරක්ෂාව පිණිස පෘතුගීසීන් උඩට යුවේ කවුද? කොණප්පු බණ්ඩාර හෙවත් දොන් ජුවන්. කොණප්පු බණ්ඩාර. කොණප්පු බණ්ඩාර වරහන් ඇතුලේ දොන් ජුවන්. විසිපහ යමසිංහ බණ්ඩාර රජු මේ යාමෙන් පසු
ඔහුගේ ලාබාලපුත් කුමාරයෙකු උඩරට සිංහාසනයේ තබා රූකඩ පාලනය ගෙන යාම උත්සාහ ගත්තේ කවුද? පෘතුගීසි. 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 පෘතුගීසීන් එරෙහිව කටයුතු කරමින් උඩරට බලය අල්ලා ගත්තේ කවුද? කොනප්පු බණ්ඩාර. පළවෙනි විමල ධර්ම සූර්ය කොනප්පු බණ්ඩාර. කොනප්පු බණ්ඩාර කියලා ලියන මලබාධික බැංකාවේ කරන්නේ කොනප්පු බණ්ඩාර. කොනප්පු බණ්ඩාර. හරිනේ. ළමයි මේ ස්කෝල් විභාගයේ ආයි කල්ලන හතන්දරේ මුත් තියෙනවා. ඔයාලා පළවෙනි පාඩේ පොඩිචන අභ්‍යාසය කරලා තියන්න. ඒ කොච්චර කාලෙකින්ද? උන්නේ මුදේ. ඒ කොච්චර කාලෙකින්ද කල්ලා යන්නේ? කොච්චර කාලයක් කියන්නේ දැන්? දැන් මෙහි දකුණු පළාතේ නම් 12 තියෙනවායි කියලා තමයි තිබ්බේ. දැන් ඒක 20 කියලා, කියන්නේ සතියක් කල් ගිහිල්ලා තමයි කියලා තමයි කියන්නේ. තාම නිශ්චිතව ආරච්චි නැහැ. සර් දෙව මේ පළවෙනි වාරයට පළවෙනි පාඩමෙන් විතරයි දෙන්නේ. නෑ. පළවෙනි පාඩම් දෙකටම යනවා. මම දැන් පටන් ගත්ත පාඩම වල දැන්. හරි සර්. ප්‍රමාණ ස්කෝලේ පාඩම් කීයක් කරලා තියෙනවද? පාඩම විශ්වතාව පාඩම නම් ඒ පාඩම බලා ගන්න ඒක අපි කරපු පුරේක්ෂණ අභ්‍යාස බලලා ඒක සූදානම් වෙන්නේ. හරි එහෙනම් අපි අද නතර කරනවා. හැමෝටම සුබ දවසක් නේද? පරිසර කට්ටි කරගෙන ඉන්න විභාගේ පාඩම් කරගන්න මට පුළුවන් වුණොත් මම අද දවසේ තව දැන් එක පන්තියක් තියෙන ඊපස්සේ ආයි පන්තියක් නැහැ මට දිගටම ගෙදර ඉන්නේ කවුරුනි වාඩි නිසා මේ අයගේ මේ මට ඉඩ ලැබුණොත් මම අද තව ටිකක් පාඩම සාකච්ඡා කරලා ඒකේ වීඩියෝ එකක් දාලා තියන්නම් ඔයගොල්ලන්ට උඩ එකක් බලලා තියෙනවා එහෙම දැම්මත් ඔයගොල්ලන්ට මැසේජ් එකක් දාන්න. සර් පන්ති එක්ක. ඒ පන්ති එක්ක. සර් ඉතින් මම ආයෙක හරියට වෙලාව ගියා ගන්න බෑ මොකද දැන් මම දැන් මෙතෙන් ගෙදරින් යනවා දැන්. එළිය පන්ති එක්ක ඊළඟ ආයෙ එනවා ගෙදර 11 විතර වගේ වෙනකොට ඊට පස්සේ මට ආවයි අද හවස තියෙන ඔක්කොම පන්ති තියෙන්නේ මේ අර මුස්ලිම් ළමයින් පන්ති ටිකක් තියෙන්නේ මේ පන්තියද නිවාඩු දිර තියෙනවා. පන්ති තුනක් නිවාඩු දිර තියෙන්නේ නිසා ඒ වෙලාවම ගෙදර ඉන්නේ. ඒලාවට පුළුවන්කම ලැබුණා මොකද මේ අපේ සෑඩ් මුස්ලිම්ද? නෑ මම මුස්ලිම් නෙමෙයි. මම මුස්ලිම් නෙමෙයි. මම මේ වෙනම පන්තියක් කරනවා. ඒ කියන්නේ ඒක ආයතනයක ඒකේ ඉන්නේ මුස්ලිම් ළමයි විතරයි. ඒක අද නිවාඩු දීලා තියෙන්නේ ඒගොල්ල කවුරුද නිසා. ඉතින් අද පන්ති තුනක් ගෙදර තියෙනවා මට. සාමාන්‍ය පන්ති තුනක්. ඒ වෙලාව ඉතුරු වෙලා තියෙනවා. මොකද මේ අද කරනවා නම් සර් 12න් පස්සේ කරනවාද? 12න් පස්සේ වෙනවා අනිවාර්යයෙන්ම. මම ගෙදර යනකොට 11 මාර විතර වගේ වෙනවා. හරිද? මොකද ඊළඟ බලන්න ඕනේ ඊළඟ මේ අපේ මේ මේකෙන් මේ කවුරුද පන්තිය කරනවා කියලා අද නිවාඩු දවසනේ අපේ මයි ටීචර්ස් එක්ක අපේ මැත්ස් කරන මම ඉඳන් 12 මැත්ස් කරනවා. එහෙම කරොත් මට කරන්න බෑ මොකද රෙකෝඩ් එක වැටෙනවා ලින්ක් එකේ. එම් බල මම අරලා පුළුවන් වුණොත් වෙලාව දාන්න නැත්නම් පාඩම කරලා මම රෙකෝඩින් කර ගන්න. ඒක මාට විතර පුළුවන්ද? හරි. අජුට බල ගන්න. හරි. එහෙනම් පන්තියක් හැමෝටම සුබ දවසක් පරිසමෙහි. ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ඉන්ෆෝ සර්.